ආයුබෝවන්. අදත් වෙනද වගේම ඔබ මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා Rhythm of Antics. ඉතින් සුපුරුදු පරිදි අදත් මම ඔබ වෙත ඉපැරණි vintage audio gear එකක් හඳුන්වා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අපි අපි බලමු මොකද්ද අපි ඔබ වෙත ඉදිරිපත් කරන්න කියලා. අද මම ඔබ වෙත ඉදිරිපත් කරනවා මේ Sony TC228 model එකේ 8 track tape recorder player එක. මෙම recorder player එක අපි හඳුන්වන්නේ මෙම reel to reel tape deck recorder එකෙන් පසුව. නමුත් මෙවැනි කැසට් පට හඳුන්වා දීමට ප්‍රථමයෙන් ඒ සඳහා භාවිතා වන උපකරණයක් විදිහට තමයි අපිට හඳුන්වලා පුළුවන් හැකියාව ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ වගේ ඔබට බලා ගන්න පුළුවන් මේ වගේ tape decks, ඒ වගේම vinyl players මේ මේට අපි ප්‍රථමයෙන් භාවිතා කළා. මේවා ප්‍රායෝගිකව භාවිතා කිරීමේ හැකියාව ටිකක් අපහසුයි. ඒ වගේ tape තියෙන මේවා ඔතන්න ඕන, ඒ වගේම විශේෂයෙන්ම user friendly නෑ වැඩියෙන්ම. ඒ වගේම අපි හිතමු ඒක සඳහා option එකක් විතර වාහනයක ගමන් කරන passengers සඳහා entertainment සඳහා භාවිතා කිරීමේදී මේවා ඉතාමත් අපහසුතාවයකට පත් වෙනවා. මොකද ඒක mobility එක නෑ, මේවා handle කරන්න අමාරුයි, bulky. ඒ නිසා ඒ සඳහා user friendly option එකක් විතර තමයි මෙම 8 track cassette player එක හඳුනා දුන්නේ. මෙම cassette player අපි ගත්තොත් මේ තියෙන ඒ සඳහා භාවිතා කරන කැසට් පාට අපි මේවා හඳුන්වනවා කාට්‍රේජ් විදියට. මේවා බොහොම ටෙක්නොලොජි එක අපි ගත්තොත් ෆෙරික්ස් ඔක්සයිඩ් භාවිතා කරලා භාවිත මැග්නටික් ටේප්ස් තමයි තියෙන්නේ මේ සඳහා භාවිතා වෙලා තියෙන්නේ. අපි මුලින් සඳහන් කළා වගේ මේ වගේ රේ ටු රේ ඩෙක් සඳහා භාවිතා වුණු ටෙක්නොලොජිකම තමයි මේකෙත් තියෙන්නේ. නමුත් මෙම කාට්‍රේජ් එක මගින් යූසර්ට ඉතාමත් පහසුවෙන් මෙම ටේප් හැන්ඩල් කිරීමට හැකියාවක් ලබා දීලා තියෙනවා. මෙම ටේප් අතින් අල්ලන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක දෙලින්ම අපිට කාට්‍රිජ් එකක් ආකාරයෙන් මේ ආකාරයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මේ ආකාරයෙන් මෙම මැෂින් එකට සවි කිරීම සඳහා මේ සඳහා සවි කරයන් පස්සේ මෙම මැෂින් එක ක්‍රියාත්මක වෙනවා. මෙම 8 track record player එක මම මුලින් සඳහන් කළාගේ විස්තර කළාගේ මෙම reel to reel tape decks හා ඒ වගේම cassette tapes පට සදා ඉතාමත් ළඟ නෑකමක් දක්වනවා. හේතුව තමයි මේ සඳහා භාවිතා කරන media එක recording media එක බොහෝ දුරට එක හා සමානයි. නමුත් මම මුල් ලෝකයේදී අපි භාවිතා කළ මේ වගේ open reels භාවිතා කළේ. ඉතින් මේවා ඉතාමත් අපහසුයි, මේවා bulky. ඒ වගේම මේවා open reels ඉඳ මේ tape එක කැඩිලා විනාශය යන පුළුවන්, මෙස් වෙන්න පුළුවන්. ඉතින් ඒක ඉතාමත් අපහසුයි සාමාන්‍ය යූසර් කෙනෙකුට භාවිතා කරන්න. විශේෂයෙන්ම අපි රත වාහනයක ගමන් කරන අවස්ථාවේදී අපිට අවශ්‍ය වෙන සින්දුවක් ඇසීම සඳහා මේ සඳහා භාවිතා කිරීම ටිකක් අපහසුතාවයක් ඇතුළේ. ඒ වගේම වයිනල් රෙකෝඩ්ස් පවා මේ ප්‍රායෝගිකව රත වාහනවල භාවිතා කිරීම අපහසු වෙනවා. මේ නිසාම සොලූෂන් එකක් විදිහට තමයි මෙම 8 track tape recorder හඳුන්වා දුන්නේ. ඉතින් මේකෙදි open reel එකක් වෙනකොට මේකේ enclose කරලා තමයි මේ reels ඇතුළත් වෙන්නේ. ඒ හින්දා මේකෙදි user ට ඉතාමත් පහසුවෙන් එක unit එකක් විදියට භාවිතා කරන්න පුළුවන් තමන්ගේ ගීත ඇසීම සඳහා. ඉතින් මෙම මේකේ මූලික වශයෙන් අපි දන්නා විදියට අපි ගන්න දන්න cassette tape රටේ මේ තියෙන්නේ cartridge. අපි මේක හඳුන්වන්නේ cartridge එකක් කියලා. මේකේ අපි වෙනස්කම් ටික සලකා බලමු. මෙම cassette පටය ගත්තොත් මේ දෙක අපි compare කරලා බැලුවොත් මේක ටිකක් විශාලත්වයෙන් වැඩි. ඒ වගේම මෙම ටේප් පටය ගැන සලකා බැලුවොත් මේ ටේප් පටේ පළල අඩුයි. ඒ වගේම මේ ටේප් පටේ කාට්‍රිජ් වල ටේප් පටේ පළල ටිකක් වැඩි. හේතුව තමයි මේ කැසට් පට සඳහා භාවිතා වෙන්නේ 4 tracks ටෙක්නොලොජි එකක්. නමුත් මේක 8 tracks ටෙක්නොලොජි එකක් අඩංගු වෙනවා. ඒ නිසා මේකේ ඊට ලබා දීම සඳහා මේ ෆෙරික්ස් ඔක්සයිඩ් ටේප් පටය ටිකක් පළලෙන් වැඩියෙන් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම සඳහන් කළොත් එහෙම මෙවැනි ටේප් කට තව වෙනසක් තමයි මේකේ end එකක් තියෙනවා. අපි හැමතිස්සෙම ගීතයක් ශ්‍රවණය කළ එක සයිඩ් A ගත්තොත් ඒකේ අවසානයක් තිබෙනවා. ඒ වගේම සයිඩ් B කියලා දෙනවා, ඒකෙත් අවසානයක් තිබෙනවා. නමුත් මෙම කාට්‍රිජ් එකේ මෙම නිෂ්පාදනය කරපු ආකාරය අනුව මේකේ අවසානයක් දක්නට ලැබෙන්නේ නැහැ. මෙම
ටේප් පටේ කන්ටිනියස් ලූප් එකක් ආකාරයෙන් තමයි ක්‍රියාත්මක වෙලා වෙන්නේ. ඉතින් ඔබ බලන වැඩි කොහොම මේකේ මේ ගීත රෙකෝඩ් කරන්න නැත්නම් ප්ලේබැක් කරන්න කියලා. මේකෙදි මම සඳහන් කළා වගේ 8 tracks අපි මේ නම භාවිතා වෙන්නේ 8 tracks කියලා. මේකේ 8 tracks රෙකෝඩ් කරලා තියෙනවා මෙම ටේප් පටේ, මේ ෆෙරික් ඔක්සයිඩ් ටේප් පටේ. ඉතින් 2 channel දෙකක් විදියට channel මේකේ programs හතරක් record කරලා තියෙනවා channels දෙක ගැන. ඒ කියන්නේ channels 8ක් කියන 8 tracks කියලා අපි භාවිතා වෙන්නේ ඒ සඳහා තමයි ඒ නම භාවිතා වෙන්නේ. ඉතින් මෙම පටේ අපි මේක අපේ player එක සඳහා භාවිතා කිරීමේදී එම cassette head එක ඉහළ පහළ සිරු මාර්වීමෙන් තමයි මෙම 8 tracks වලට movement වෙන්නේ. ඉතින් මෙව මේවයි ගත්තොත් cartridge එක සාමාන්‍යයෙන් A B C D කියලා programs හතරක් භාවිතා වෙනවා. ඒ එක ප්‍රෝග්‍රෑම් එක ගීත 3ක් 4ක් අන්තර්ගත වෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙනවා නම් මේකේ තියෙන අපේ ප්ලේ එකේ තියෙන බටන් එක ප්‍රෙස් කිරීම මගින් අපිට අවශ්‍ය වෙන ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. අපි මේ ලකට සලකා බලමු කොහොමද මේ ප්ලේ එක භාවිතා කරන්න කියලා. හොඳයි. අද අපි ඔබ වෙත ඉදිරිපත් කරන මෙම Sony 8 track record player එක ගැන අපි closer look එකක් බලමු. මෙම මැෂින් එක වර්ෂ 1972 Sony ආයතනය විසින් නිෂ්පාදනය කරපු සහ වෙළඳපොළ ඉදිරිපත් කරපු 8 track record player එකක්. ඉතින් මේකේ කව එක හදලා තියෙන සම්පූර්ණම ලීයෙන්. ඉතින් මේක සම්පූර්ණ deck එක 4.8 kg බරයි. ඉතින් මේකේ ඔබට බලා ගන්න පුළුවන් මේකේ අංකණය කරලා තියෙනවා 1 2 3 4 කියලා. මම අර මුලින් සඳහන් කරා වගේ programs 4ක් තමයි දක්වන්න තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ cartridge එක insert කරන සිදුර. ඉතින් අපි මේ ආකාරයෙන් මේ cartridge එක insert කරාම ඒක automatically ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔබ රථ වාහනයක ගමන් කරනවා නම් ඉතාමත් ලෙහෙසියෙන්ම මෙම ගීතවල ශ්‍රවණය කිරීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා. නමුත් අපි හිතමු ඒක open rail විදියට තිබ්බොත් ඉතාමත් අපහසුයි. නමුත් ඔබ රථයේ ධාවනය කරන අවස්ථාවෙදී පවා මෙම ටේප් deck එක ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මුල් යුගයේදී මෙම ටේප් deck එක ඇතර මෙම ටේප් deck එක නිවස ගෘහස්ථිත භාවිත කිරීම තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. නමුත් මේක මුල් යුගයේදී වාහනයක සවිකල එක ඇඩඩ් feature එකක් විදිහට තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් මේ වෙලාවේදී මේ මැෂින් එක ක්‍රියාත්මක වෙන්නේ B program එක නැත්තම් දෙවෙනි program එක. මෙම program එක සාමාන්‍ය මේ loop එක අවසානයේදී ඉබේම level 3 නැත්තම් ඊළඟ level එකට ඉබේම සීරු මාරු වීමක් සිදු වෙනවා. නමුත් අපි හිතමු අපිට ඒක ගීතේ තරම් ප්‍රියජනක නැත්නම් අපිට ඒක manually change කිරීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා මෙම button එක මගේ. ඉතින් මේ ආකාරයෙන් program C එක නැත්තම් තුන්වෙනි program එක ක්‍රියාත්මක වෙනවා. අපි හිතමු ඒකත් අපිට කැමැත්තක් නැත්නම් අපි නැවත වරක් එම button එක press කිරීම මගින් අවසන් program එක සඳහා යොමු කිරීමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා record button එකක්. මේ record button එක තියලා තින් අපිට අවශ්‍ය ගීත පටගත කිරීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා. ඒ වගේම fast forward buttons ලබා දීලා තියෙනවා මේ ක්‍රියාකාරිත සඳහා. ඒ වගේම මේ තියෙන්නේ output level control එක channel left and right එක يعني වම සහ දකුණ channels output සඳහා control කිරීම සඳහා තමයි ඒක ලබා දීලා තියෙන්නේ. ඒ වගේම දැන් මම විශේෂ සඳහන් කළා මෙම cartridge loop එකක් විදිහට තමයි තියෙන්නේ. මේකේ end එකක් නැහැ අර cassette පට වගේ. ඒ හින්දා මෙම machine එක නොනවත්වාම ධාවන වීමක් වෙනවා ඉබේම. ඉතින් මේකත් ඇත්තරම පහසුවක් වෙනවා අපි රථ වාහනයක ගමන් කරනවා නම් මෙම අපේ manual intervention එකක් නැතුවම මේක ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපිට මේක යම් මොහොතක සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත කරන්න වුණොත් අපි මෙතන තියෙන manual button එක press කරලා ක්‍රියාත්මක ක්‍රියාවිරහිත කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍ය නම් වෙන පටය ඒ සඳහා පහසුවෙන්ම රථයක් ධාවනය කරන අවස්ථාවේදී පවා මේක ඇතුළත් කරලා භාවිතා කිරීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා නිෂ්පාදකයා විසින්. ඉතින් මේක ඇත්තටම user friendly option එකක් විදිහට තමයි අපිට වෙළඳපොළට ඉදිරිපත් කරලා තිබුණේ. මම විශ්වාස කරනවා ඔබට මෙම 8 tracks record player ගැන දලා අදහසක් ලැබුණා කියලා. ඉතින් ඔබට තවදුරටත් මේ ගැන දැනගන්න අවශ්‍ය නම් ඔබට Google වල search කරලා YouTube videos නැරඹීමේ හැකියාවක් තියෙනවා. ඔබ තවදුරටත් මේ ගැන interest නම් උදව් තව දැනගැනීම අවශ්‍ය නම් ඉතින් ඊට අමතරව මම සඳහන් කරන්න කැමති මේ cartridge වර්තමානයේ නිෂ්පාදනය කෙරෙන්නේම නැහැ. ඉතින් අපි මේවා බොහොම ප්‍රවේශමෙන් භාවිතා කරනවා. දැනටත් මාසතෝ විශාල cartridge ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒවා බොහොම
ප්‍රසස්ථාන් අන්දමින් ගබඩා කරලා ඒව සංරක්ෂණය කරලා තිබෙනවා. ඉතින් නැවතත් අපි මෙවැනි වීඩියෝකින් හමුවෙනතුරු ඔබ සමට සුබ දවසක්. On an 8-track car stereo tape player, regularly $59.95, now just $29.95. You save $30 and get your choice of music wherever you drive. Put stereo 8-track players in two cars for the regular price of one, or buy one and have enough money left over for car speakers and your first tape. Get on the road to savings now with this sale-priced realistic 8-track car stereo tape player, only at Radio Shack, a Tandy company. Does your tape collection look like this? Then you need a KTEL tape selector. With special attachments, it fits conveniently in your car, stores all your tapes neatly, ready for easy selection. Tilt the first tape forward. The others follow automatically. Take your selection when it appears. When replacing tapes, tape selector automatically finds the proper place. In your home or in your car, protect your valuable tapes with tape selector. $4.99 from KTEL.